වර්ධිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ සරණේ රහණොයි අතර යම්කිසි මතභේදයක් ඇති වුණා. ඉතින් මේ වළිය කොතනින් දිවර වෙන්නේ ඒකට හේතුව මොකක්ද මෙන්න මේ දේවල් මම අද ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා හොඳයි නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න comment කරන්න share කරන්න කියලා අමතර ඉල්ලීමකුත් කරන්න කැමතියි. ඉතින් ඔයා දන්නවා රෙහාන් සරණෙත් එක්ක කොච්චර ආදරෙන්ද ජීවත් වුණේ කියලා. ඉතින් මේ ආදරේ ළඟදී රෙහාන් ගොඩක් දේවල් ඉවසනවත් අපි දැක්කා. ඉතින් ගොඩක් වෙලාවට රෙහාන් කිව්වේ සරණේ සරණ විදිහට ජීවත් වෙන්න තමන් තමන් විදිහට ජීවත් වෙනවා කියලා. හැබැයි ඒ කසාද බඳින්න කලින්නේ හැබැයි තෙන් කසාද බැඳිට පස්සේ රෙහාන් අර කලින් වගේ ඉවසන්නේ නම් නැහැ කියන දේ අපිට හොඳින්ම තේරුණා. විශේෂයෙන්ම සරණිගේ කටින් කියවුණු පුංචි වචනයකට රෙහාන්ට හොඳටම කේන්ති ගිහිල්ලා. ඉතින් සරණි කතා කරන විදිය වෙනස් කරන්න ඕනි කියලා තමයි ඔන්න රෙහාන් කියන්නේ. ඉතින් මේ වෙලාවේදී සරණිගේ මුණෙත් තිබුණේ ලොකු කේන්තියක්. ඉතින් මේ කේන්තිය පිට වෙලා බන්ටි වෙන්න සරණිට වැඩි වෙලාවක් යන්නේ නැහැ. හැබැයි සරණි පළවෙනි වතාව නිසා අනිවාර්යයෙන්ම ඉවසාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් සරණි රෙහාන් ළඟදී තමන්ගේ නිදහසේ ජීවත් වෙන්නයි උත්සාහ කළේ. හැබැයි තින් රෙහාන්ගේ අර පරණ විදි ගතිගුණ ආයම වතාවක් එළියට එනවා වගේ හොඳින්ම තේරෙන්න අපිට පටන් ගත්තා. ඉතින් සරණිට රෙහාන් කවදාවත් මේ වගේ දරුණු විදිහට කතා කරාවි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැතුව ඇති. හැබැයි තින් මේ වෙනකොට රෙහාන් ඒ විදිහට සරණිට කතා කළා. මේ නිසා මේ දෙන්නගේ බැඳීම පළදු වෙයිද? ඔන්න ඒකනත් ඔයාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි තින් කොච්චර වුණත් රෙහාන් කෑ ගැහුවත් ඒ කෑ ගහන්නේ සරණිව හදා ගන්න. හැබැයි තින් කොහෙත්ම ඊළඟ මොහොතේදී රෙහාන්ට සරණි නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සරණිව යාළු කරගනීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කොහම වුණත් ඇත්තටම රෙහාන් දිගින් දිගටම සරණිට බැනවදින්න ගියොතින් ඇත්තටම බන්ටි ඉස්මතු වෙලා රෙහාන්ට පවා පහර දෙන කාලයක් අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඉතින් කොටින්ම කියනවා නම් ඒකේ තරම් ගැළපෙන්නේ නැති කතාවක් වුණත් ඇත්තම කියනවා නම් සරණි තවත් කෙනෙක්ට යටත් වෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් තමන්ගේ තාත්තා වුණත් ඒ කියන්නේ සරණිගේ තාත්තා වුණත් එක අවස්ථාවකදී කිව්වා රෙහාන් ගෑම සරණට නිත් දාන්න කියොතින් එහෙම අනිත් නන්දම්මලාටත් උණ ගැනෙන්න සරණගෙන් සම්බෝ හම්බු වේවි කියලා. ඉතින් ඇත්තම කියනවා නම් රුක්ෂාන්ටත් වඩා දරුණු විදියට රෙහාන්ට සලකන්න සරණි අමතක නොකරාවි කියලායි විශ්වාස කරන්නේ. ඉතින් මේ දෙන්නගේ රණ්ඩුව මොනවා වුණත් අපි දන්නවා මේ දෙන්නගේ රණ්ඩු කලින් ඉඳන්ම. ඉතින් විශේෂයෙන්ම කියනවා නම් ගනුදෙනුවක් ගැන කියකියා සරණි කොයි තරම් කාලයක් රෙහාන් එක්ක තරහෙන් හිටියද ඒ පුංචි දෙයට. ඉතින් ඒ කියන්නේ දැන් මේ වතාවෙදිත් ඇත්තටම සරණි රෙහාන් එක්ක තරහ වෙලා බොහෝ විට අම්මගේ ගෙදර යන ඉඩකඩක් තියෙනවා. මොකද පළවෙනි වතාවටයි රෙහාන් ඒ තරම් හයියෙන් සරණට කෑ ගහන්නේ. ඉතින් ඒකට දුක හිතෙන සරණි අම්මලා ගෙදර ගිහිල්ලා ටික දවසක් ඉඳලා රෙහාන්ගේ ඉල්ලීමකට නැවත වතාවක් ඒ ගෙදරටම යාවි කියලයි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.